giving me a chance to presenting my discussion regarding the budget 2024. Garu sabhapathumani me velawedi visheshayenma kiyanna ona karana rashayak thibenawa me karana siyalla me sulu velawa thula keti karanna beri unan mama kiyanna ona me ayawaya idirapat karanne ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ විදිහට මේ මුදල් අමාත්‍යවරයා විදිහට කතා කරනකොට එතුමාගේ මේ ලේඛනයේ විශේෂම සඳහන් කරලා තිබෙනවා රටේ මෙතෙක් පැවති දේශපාලන ක්‍රමේ ආර්ථික ක්‍රමයක් සම්පූර්ණයෙන්ම කනපිට හැරවිය යුතුයි කියලා හරියට අර මරාසත් දාට්ටියේ කොට්ටෝරියක් මෙන් කනපිට හරවලා කියලයි එතුමා මේ කතාව පටන් ගන්නෙ ඇත්තම මේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ මරාසත් නාට්‍ය කොට්ටුරේ පිළිබඳව අවස්ථා ගණනාවකදී කරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවේ කතා කරා ඒ සමයේ ජනාධිපතිතුමා කියන කොට්ටුරයක් මං අද ගෙනාවා මේ පාර්ලිමේන්තුවට කරු සභාපතිතුමනි මේ කොට්ටුරේ එතුමා අවස්ථා ගණනාවකදී මේ අගමැතිවරයා වෙලා ඉන්න කාලෙත් මේ විදිහට මෙතුමා කනපිට හොඳ පිටට හොඳ පිට කනපිටට දැන් මේක දාලා දාලා මේ කොට්ටෝරේ ඉරිලා දැන් මේක හම්බඩ ගහිලා මේ සභාපතිතුමනි මේ කොට්ටෝරේ දැන් ආයෙ පාවිච්චි කරන්න බෑ මේ ඇඳේ පොලුත් එක්ක ගැලවිලා වැටිලා තියන්නේ ඒ නිසා පොලුත් එක්ක ගැලවිලා වැටිලා තියෙන මේ කොට්ටෝරේ විතර නෙවෙයි මේ ඇඳම වෙනස් කරන්න ඕන කරු සභාපතිතුමනි ඒ නිසා අපි කියනවා මේ කොට්ටවර මාරු කරලා මෙරට ආර්ථික අර්බුදය පාලනය කරන්න බෑ කරු සභාපතිතුමනි මම කියනවා මේ කොට්ටෝරේ හිටපු අලි මකුණ ගැන අපි කිව්වා හීම නිමරලබිනින් කියන ඖෂධ හොරා කාපු හොරු පිළිබඳව මේ පාර්ලිමේන්තුව අපි කිව්වා අපි එදා එහෙම කියනකොට මොකද කරේ කරු සභාපතිතුමනි 113ක් එකතු වෙලා 113ක් එකතු වෙලා අපි බොරු කියනවා අවලාද කියනවා කියලා එදා අපට කියපු කතා අද මතක් කරන්න කියලා මේ ආණ්ඩුවේ ඉන්න ලොකු මහත්තුරුන්ගෙන් අපි අහනවා අපි කියනවා අද හියුමන් නිමරලොබින් කියන ඖෂධයත් එක්ක හොරා කාපු මිනිස්සු හාල් මැස්සු අද හිරේලා කියන තත්ත්වයටපත් වෙලා තියෙනවා හැබැයි අපි කියනවා ගරු සභාපතිතුමනි මේ මහමොළ කාර්යව අල්ලන්නේ නැතුව මේ ක්‍රමවේද වෙනස් කරන්නේ නැතුව මේකට විසඳුම් දෙනවා කියලා අපි කීයටවත් තීනකින්වත් හිතන්නේ නැහැ ඒ නිසා කොට්ටෝරේ ඉන්න අලි මකුණෝ මේ ලේ උරාබන බකුණ ඉවත් කරන දූෂණය වළක්වන වැඩපිළිවෙලක් මේ අයව සඳහන් කළ නැහැ ගරු සභාපතිතුමනි එසා ගරු සභාපතිතුමනි අද දවසේ අපිට කියන්න වෙලා තියෙන්නේ මේ හැම අමාත්‍යාංශයක් පිළිබඳව සෝචනීය කතාවක් ඔබතුමා දන්නවා ගරු මහින්දානන්ද මැතිතුමා ඉන්නවා අද දවසේ අපි කතා කරා මුදල් අමාත්‍යාංශයේ විගණන වார்த்தාවක් ඒ මුදල් අමාත්‍යාංශයේ විගණන වார்த்தාව පෙන්නනවා මේ රටේ ආර්ථිකයේ දිශානතිය පෙන්නනවා ගරු සභාපතිතුමනි සභාපතිතුමනි මේ මුදල් අමාත්‍යාංශය අපි සාකච්ඡා කළා විදේශ ව්‍යාපෘති පිළිබඳව රටට ලැබෙන ආධාර පිළිබඳව සභාපතිතුමා මේ මුදල් අමාත්‍යාංශය කියලා කියන්නේ දැන් හાર્ට් ඔෆ් ද ඉකොනොමි මේක තමයි හાર્ට් එක මේ හાર્ට් එකට අද වෙඩි වැදිලා තියෙනවා වගේ වගක් නෑ මුදල් අමාත්‍යවරයාට ජනාධිපති වුණත් කියලා කියන්න වෙනවා ගරු සභාපතිතුමනි ඔබ දන්නවද මේක තියනවා පහුගිය වසරේ අපිට ලැබිලා තියෙනවා විදේශ අරමුදල් ලැබෙන ව්‍යාපෘති 179ක් මම වැරදි නම් නිවැරදි කරන්න කියලා මැතිතුමාට කියනවා 179න් 6යි සාර්ථක වෙලා තියෙන්නේ 6ක් සාර්ථක වෙලා තියෙන්නේ අපේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා ඉන්නවා ඔබතුමා දන්නවා අලි සබ්‍රි මැතිතුමනි රුපියල් ට්‍රිලියන 2.6යි මේ වටිනාකම එහෙ කියන්නේ ගරු සභාපතිතුමනි මේකේ වටිනාකම රුපියල් බිලියන වලින් 2600ක් මේ 2600ක් මුදල් අමාත්‍යංශේ විනාශ වෙද්දී තව වෙනකන් මුදල් අමාත්‍යංශේ ලොක්කොණ්ඩ අවධානය යන්නේ මේ මුදල් අමාත්‍යංශ කවුද ප්‍රධානියා මෙරට ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා හැබැයි ව්‍යාපෘති 179කින් 6යි සාර්ථක ගොඩ දාගන්නවත් පුළුවන් වෙලා තියෙන්නේ 15යි
එතකොට සභාපතිතුමනි මෙහෙම මුදල් අමාත්‍යාංශයක මුදල් ලව භාවිතා වෙනවා නම් රටේ ගමේ නිෂ්පාදනයට කොයි වගේ කනකොක අදහනන්න ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුවක් කප්පත් කරලා තියෙන්නේ මේවා නිවැරදි කරන්න නේද අපේ සේහන් සේමසික මැතිතුමා ඉන්නවා ඔබතුමාට අපි කියනවා මුදල් අමාත්‍යාංශයේ මේ විදේශ ව්‍යාපෘති වලට ලැබෙන මුදල් හොරා කනවා බහිරව ගිලිනවා තමුන්නාසලා මේ ඇවිල්ලා කතා කරනවා මහලොකුවට ආර්ථිකය යනවා දැන් රට නියමයට කෙරෙනවා කියලා ඔබතුමාට මම කියනවා දැන් මේ පෞගිය අයවැයේ සඳහන් කරලා දිනවා ගරු සභාපතිතුමනි මේක සඳහන් කරලා දිනවා මේ බැංකු ප්‍රාග්ධනීකරණය කරන්න රුපියල් බිලියන 450ක් මේ අය දානවා කියලා ගරු සභාපතිතුමනි බැංකු ප්‍රාග්ධනීකරණය කරන්න රුපියල් බිලියන 450ක් දානවලු එතකොට 450ක් දානකොට කියනවා මේ බැංකුවල කොටස් අයිතිය 20%කින් මහජනතාවට දෙනවා කියලා මොකද්ද ගරු සභාව 20%කින් මහජනතාවට දෙනවා කියලා කොටස් අයිතිය කියන්නේ ගරු සභාපතිතුමනි කියන්නේ වෙන මොනවා නෙවෙයි මේක කුණු කොල්ලට ලංකා බැංකුව මහජන බැංකුව විකුණන දවසක් පිළිබඳව ඇඟිලි ගණගෙන ඉන්නේ සභාපතිතුමනි අපි එකක් කියන්න ඕනේ ලංකා බැංකුවේ මහජන බැංකුවේ කොටස් අයිතිය රුපියල් බිලියන 394යි 20%යිද අපට ජනතාවට විකුණනවා කියලා කියන්නේ 20%ක් ගන්න ක්‍රමයක් තියෙනවා ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි ප්‍රධාන ණයවලට පොලු තියපු දහදෙනා ගත්තොත් ප්‍රධාන ණයවලට පොලු තියන දහදෙනා ගත්තොත් හම්බ වෙනවා රුපියල් බිලියන 82ක් රුපියල් බිලියන 82ක් හම්බ වෙනවා හැබැයි මේ කට්ටිය බලන්නේ කොටස් අයිතිය 20%කින් මහජනයාට විකුණනවා කියලා ඒ කියන්නේ අර 394 ක රුපියල් බිලියන ඒ වටිනාකමෙන් බැංකු දෙකේ 20%ක් යන්නේ හරියටම රුපියල් බිලියන 79ක් මෙයාට රුපියල් බිලියන 79ක් ගන්න ක්‍රමයක් තියෙනවා මම කියපු විදිහට ගරු සභාපතිතුමනි ඇයි බැරි පොලු තියපු එවුන්ගේ ණය ගවන්න කියලා බල කරලා දේපලත්පත් කරගෙන ඒ ක්‍රියාවලියකට යන්න නීතියානුකූල නමුත් සභාපතිතුමනි ගජ මිතුර පොලු දියලා හිඳින නිසා මේවට යන්න ආණ්ඩුවට කිසිම වමනාවක් නැහැ. අනිත් ගරු සභාපතිතුමනි අපි කියන්න ඕනේ මේ ප්‍රාග්ධනය කියන එකට බැංකුවල සල්ලි දානවා නම් ඒකේ තියෙනවා වෙනම අනුපාතයක් බාසල් සම්මුතිය වලට අනුව. ප්‍රාග්ධනය යථාපරිදි ක්‍රියාත්මක වන ආයතනයකට ඒ අරමුදල් දානවා නම් ඒකේ තියෙනවා සිද්ධාන්ත 11%ක් කැපිටල් ඇඩික්වසි රේට් එකෙන් එහාට ගිහිල්ලා තියෙනවා නම් එවැනි මූල්‍ය ආයතන වලට යහපත් ප්‍රියාත්මක වෙනවා කියලයි මූල්‍ය සිද්ධාන්ත වල තියෙන්නේ. එහෙම බැංකු දෙකක් මේ අය අර 111 සීමාවෙන් ඔබට කියපු බැංකු දෙකක් මේ කට්ටිය විකුණන්නයි මේ ට්‍රයි කරන්නේ. එසගරු සභාපතිතුමනි අපි කියන්න ඕන එක දෙයක්. දැන් මේ කියනවා මේ කට්ටිය මේ සමජීවිකතාවය එක්ලු ගණන්ලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි ආදායමේ හැඩයට වියදම වියදමේ හැඩයට ආදායම මේකට සමජීවිකතාව දැන් මම අහනවා මේ අයවැය ලේකනේ ගරු සභාපතිතුමනි අයවැය ලේකනේ මේ අවුරුද්දේ වියදම කියලා දාලා තියෙනවා රුපියල් බිලියන 6978ක් මම අහනවා මේ පාර්ලිමේන්තුවට වයිම හරි ගණන්ලා පෙන්නන්ට කියලා මේකේ මේ වියදම පියවා ගන්න ආදායම් මාර්ග විස්තර කරපු ලේඛනේ කෝ කියලා සමජීවිකතා වියදම තියෙනවා ආදායම නැහැ හැබැයි වියදමයි ආදායමයි සමාන කරන්න ඕන කියලා කියන්නේ ගරු සභාපතිතුමනි මේ අය කියනවා රාජ්‍යංශ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා රුපියල් 10000 කියලා අමූලික බොරුවක් රුපියල් 10000කින් මේ දීමනාව වැඩි කරනකොට ගරු සභාපතිතුමනි අපි දැනගන්න ඕනේ අද ගමේ ඉන්න නිලධාරියා ඉන්නේ අන්ත දුකී අසරණ තත්ත්වේ දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට මිනිස්සු ඇදලා දාලා තියෙන්නේ ගමේ සමෘද්ධි මහත්තයා ඒ වගේම ආරච්චි මහත්තයා ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරි මහත්තයා ඒ වගේම කුරුබාරි සම මහත්තයා නෝනා මේ අය දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට වැටලා ඉන්නේ මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය අවම වැටුප රුපියල් 28,740යි මේ මිනිස්සුන්ට දෙනවලු 10000ක් ගරු සභාපතිතුමනි මේ අයට රුපියල් 10000 කෙසේ වෙතත් වැට්ටක 15,18 කරා විදුලි බිල පහුගිය මාස 14ට 400කින් වැඩි කරා රුපියල් 12000ක් මේ මිනිස්සුන්ගේ වැටුපෙන් අය කරගන්නයි මේ සැලසුම් හදලා තියෙන්නේ ගරු සභාපතිතුමනි කොහොමද වැඩේ 10000ක් දීලා 12000ක් පික් පොකට් ගහන අයවැක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ නිසා ගරු සභාපතිතුමනි